ගෞරවා නම් අනිවාර්යෙන් මෙතුමා මතක් වෙන්න ඕනේ. ලංකාවේ තේවාගාවේ පියා විදියට තමයි ජේමිස් ටිලර් හඳුනාගන්නේ. වගාකර වූ දේවත තමයි මේ දේවි. එක්දාසරසේ 52 ජේමිස් ටේලර් එයාගේ වත්ත සැලසුම් කරපු ස්ථානය. මේක තමයි ලූල්කඳුර වතුයායේ තියෙන විශේෂ ස්ථානයක්. ඒ කියන්නේ 1865 දී ඉදිකරු මේ බංගලාවේ මුල් කාලීනව 24 දෙනෙක් ඉඳලා තියෙනවා. අද ලංකාවේ තියෙන දිගම කර්මාන්ත ශාලාව තමයි එතන තියෙන්නේ. මේ මෙතනින් එහා ලෝකේ දකින්න නැතුව ඇති. හැමෝම කතා කරන්නේ ලස්සන ගැන. හැබැයි මම කියන්නේ අද වෙනස් කතාවක්. අයිබෝන්. අද මම කතා කරන්න යන්නේ ජේමිස් ටේලර් පිළිබඳව. මම පළවෙනි තේ බැලේ හොයාගෙන තමයි අද ආවේ. ජේමිස් ටේලර් මහත්තයා 1852 දී තමයි ලංකාවට ආවේ. එතකොට එයාගේ වයස අවුරුදු 17යි. ඉතින් ඒ අපු මහත්තයත් එක්ක ඊට පස්සේ තෝමස් ලිප්ටන්, ඒ කියන්නේ ලිප්ටන් වතු යායේ අයිතිකාරයා. ඉතින් ඒ වගේම පුද්ගලයෙක් තමයි මම මේ කියන ජේමිස් ටේලර්. ලංකාවේ තේ වගාවේ පියා විදියට තමයි ජේමිස් ටේලර් හඳුනාගන්නේ. ඔබ තේ බොනවා නම් අනිවාර්යෙන් මෙතුමා මතක් වෙන්න ඕනේ. මොකද ලංකාවට තේ බැලය හඳුන්වා දුන්නේ ජේමිස් ටේලර්. තේවාගාව පිළිබඳව සඳහන් කරේ මේකේ ව්‍යාප්තිය ගත්තොත් එහෙම කලාප හතක් හඳුනා ගන්න පුළුවන්. මිඩල් ගෝණාව, පහළ ගෝණාව, ඊට පස්සේ අප ගෝණාව, කල්ලු මලේ, ලූල්කඳුර, නාරංගින්න, ලෝ ගෝණාව. ඉතින් මේ අතරින් ජේමිස් ටේලර්ගේ තේවත්ත ලූල්කඳුර ප්‍රදේශයේ තමයි ව්‍යාප්ත වුණේ. හරි. මම කිව්වොත් එහෙම මේ මට පිටිපස්සෙන් පේන මේ ජේමිස් ටේලර්ගේ බංගලාවේ, ඒ කියන්නේ 1865 දී ඉදිකරු මේ බංගලාවේ මුල් කාලීනව 24 දෙනෙක් ඉඳලා තියෙනවා. එතුමා මේක 1867 ඉඳන් 72 දක්වා තේ කර්මාන්ත ශාලාවක් විදිහට භාවිතා කරලා තියෙනවා. ඉතින් මුල් කාලීනව මේ බංගලාව ඇතුළත තුල තමයි, නැත්නම් බංගලාව ඇතුළත තමයි මෙතුමා මේ තේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. හැබැයි 72 දී, කියන්නේ 1872 දී මේක වෙනත් තැනකට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ වෙනත් තැන අද ලංකාවේ තියෙන දිගම කර්මාන්ත ශාලාව තමයි එතන තියෙන්නේ. ඉතින් මුල් කාලීන කර්මාන්ත ශාලාව තමයි මේ මෙතන බහිරලා තියෙන්නේ. Thank you.
ඔබේ තෙමිස්ටේර පිළිබඳව සඳහන් කරද්දී මෙතුමා කුඩා වයසේදී ආවට ඔහු 1892 මැයි මාසේ 2 වෙනිදා තමයි මරණයට පත් වෙන්නේ. ඉතින් ඒ කාලය තුල මෙතුමා ලංකාවේ තේවගාවේ දියුණුවට තමයි කටයුතු කරලා තියෙන්නේ. වර්තමාන තත්ත්වය පිළිබඳව සඳහන් කරොත් එහෙම මේ ලූල්කඳුර වත්ත ගත්තොත් එහෙම ඒක ආරක්ෂා වෙලා තියෙන්නේ. අපි කතා නොකරන පැත්තක් මේ කතා කරන්නේ ගොඩක් වෙලාවට මේ මිනිසු නිසා, අහිංසක මිනිසු නිකන්. සමහර වෙලාවට ඔබට මේ පරිසරයෙන් උඩ දකින්න පුළුවන් කොණ්ඩගල පර්වතය වටේට සහ ඒ සියලුම වත්ත ආවරණය වෙන විදිහට මිනිසුන් ජීවත් වෙනවා. උදාහරණයක් කරගියොත් කොණ්ඩගල ආශ්‍රිතව පවුල් 5කුත්, ඊට අමතරව අපි පල්ලෙහාට බලා ගන්න පුළුවන් ලයින් කාමර 45ක්. ඉතින් මේ මිනිසුන්ගේ ජීවිත ගත්තොත් එහෙම 1865 ඉඳන් පරම්පරාගතව ජීවත් වෙන අහිංසක මිනිසු ටිකක් තමයි ඉන්නේ. සමහර වෙලාවට මේකේ මේ හැමෝම කතා කරන්නේ ලස්සන ගැන. හැබැයි මම කියන්නේ අද වෙනස් කතාවක්. ඒ මිනිසුන්ගේ ජීවිත කතාවේ අපි නොදකින පැත්තක් තියෙනවා. 1865 ඉඳන් මේ තේගස් එක්ක ඔට්ටු වෙච්ච කඳුළු වැහිරුණ අපිට නොපෙනෙන ඉතිහාසයක් මෙතන තියෙනවා. ජේමිස් ටේලර් හා ඒ ජේමිස් ටේලර්ගේ පත්තේ පරම්පරාගතව පැවතෙන පිරිසක් අදරත් ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු සමහර වෙලාවට මේ මෙතනින් එහා ලෝකේ දකින්න නැතුව ඇති. අපි මෙතෙන් එනවා දකින්නවා මේ ලෝකේ. හැබැයි ඒ මිනිස්සු එහා පැත්තේ ලෝකේ දකින්නවද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. මං ඉන්නේ ලූල්කඳුර වතුයායි ඉහළම ස්ථානයක. එහෙම නැත්නම් 1852 ජේමිස් ටේලර් එයාගේ වත්ත සැලසුම් කරපු ස්ථානය. මට මෙතෙන්ද පේනවා උන්නස්ගිරිය, වික්ටෝරියා, බ්‍රැන්ඩිගල වගේ කඳුයායව. ඉතින් මෙතන ඉඳන් තමයි ජේමිස් ටේලර් මහත්මයා මිට අවුරුදු ගානකට කලින් ලූල්කඳුර වතුයායි සැලසුම් කරේ. ඉතින් බොහොම සුන්දර ස්ථානයක්. ලූල්කඳුරට එන හැමෝම මෙතෙන්ට ගොඩ වෙලා තමයි යන්නේ. ඉතින් මේ අවට වටපිටාව ආවගත්තොත් ගොඩක් ස්ථාන පේනවා. ඉතින් මේක තමයි ලූල්කඳුර වතුයායේ තියෙන විශේෂ ස්ථානයක්. අද මෙතන අපිට හඳුනා ගන්න පුළුවන් ජේමිස් ටේලර් සීට් එක විදිහට අපිට මේ මං මේ ඉඳන් ඉන්න ස්ථානය හඳුනා ගන්න පුළුවන්. මෙතන මේ ජේමිස් ටේලර් මහත්මයා මේ ස්ථානය කරපු ළිඳ 1865 තමයි මේක හදලා තියෙන්නේ. අපි ටිකක් උඩ නැගලා බලමු තව මොනවද තියෙන්නේ කියලා බලාගන්න. ජේමිස් ටේලර් මහත්තයා ඉස්සල්ලම වගා කරපු තේවත්ත තමයි මේ තියෙන්නේ. හැබැයි මේ ප්‍රදේශය පිළිබඳව දන්න පිරිස කියන්නේ මේ තමයි ඉස්සල්ලම ජේමිස් ටේලර් මහත්තයා හදපු තේවත්ත විදිහට සලකන්නේ. හැබැයි මේ තියෙන්නේ ඒ කාලේ 1867 වගා කරපු මේ තේ පැල ටික වෙන්නේ නැති. ඉතින් ඔබට පේනවා මේ තමයි පළවෙනි තේ පැලේ හොයාගෙන යන ගමනේදී මට හම්බුණ පළවෙනි තේ පැල ටික. Thank you.
මේ කතාවේ අවසන් ටික කතා කරොත් එහෙම 1892 දී මෙතුමා මරණයට පත් වුණාට පස්සේ 93 දී ලංකාවේ විශාලම තේ තොගය ඇමරිකාවේ චිකාගෝ වෙළඳ වලට නිකුත් කරනවා. ඉතින් අදරත් ලෝකේ නමක් තින් රටක් තමයි ශ්‍රී ලංකාවේ තේ. ඉතින් ජේමිස්ලර් මහත්මයා ශ්‍රී ලංකාවේ තේ වගාවේ පියා විදියට හඳුනා ගන්නවා. අද වෙද්දි ලංකාව ලෝකේ තේ වලට ප්‍රසිද්ධ රටක් විදියට හඳුනාගෙන තියෙනවා.